Hero FM. Patirul. ජනතා දුකටම දියවී තරවුණ විශ්මකර්ම මන්ත්‍රීතුමා. ගහපිය කතිරේ කිව්වලු. ඉනිමිදින ඉනිමිදින එරවස මෙහාට වරෙන්. මේ කෝ අරක බැලුවද? ඈ කොයි කේස? අර මේ පැලෝපිය නාල කේස් එකේ. ඒක ඉවරයි සේ. දැන් 80 ගණන් වල ඉපදිච්ච කට්ටියට එහෙම එකක් නෑ කියලා කියන්නේ. අයියෝ ඒක නෙමේ බං මං අහන්නේ. එහෙනම් මට දැනගන්න ඕනේ ගමක් හදන්න සල්ලි පාස් කරාද කියන එක. මේක ගැන හෙව්වද? අපි මෙතන බෝක්කුවක් හදන්න සල්ලි පාස් කරගන්නේ නොඅදිනා වැඳුම් ඇඳලා. ගමක් හදන්න සල්ලි දුන්නා නම් ඒක වැරදිනේ. කොහෙද ඒ ගම? ඔක්කොම විස්තර ටික හොයලා මට කියහන් හොඳේ? මේ සෑ මෙහෙනම් එහෙම ගමක් හදන්න සල්ලි පාස් කරන්නේ ඕන්. නැත්ත මොකද බං? අර විපක්ෂේ උන් බෙරිහන් දෙන්නේ එහෙනම්. ඒ ගමක් හදනවා නම් විපක්ෂේ ගෑ ගහන්නේ නෑනේ. කසාය බිව්ව ගොළුව වගේ කටපියන් ඉන්නා මිසක්. අනේ ඒකනේ බං මාත් මේ කල්පනා කරන්නේ. Excuse me sir. ගමක් හදන්න සල්ලි දීලා තියෙන ලංකාවට නෙමෙයි sir. කියුබාවට. ගලපස්තෝ. මොකක්? යකෝ මං හිතුවේ අර බඩේ බත්තට නැති වැලේ වැල් නැති මෙහෙක මෝන තරම් තියෙන හින්දා ඒකක් හදන්න දීලා කියලානේ. ආ ඒ සල්ලි දීලා තියෙන කියුබාවේ සුලි කුණාටුවකින් හානි වෙච්ච ගමක් හදන්නේ. අපේ තිතින් ඔය කුණාටු නැති වුණාට කණාටු වෙච්ච ගම් ඕන තරම් තියෙන්නේ ගොඩ්සිලා. සර් මේකනේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පටන් අරන් වසර 60ක් පිරීම නිමිත්තෙන් ඔය දෙන්න හදන්නේ. හරි හරි හරි. ඉතින් කියුබාවට දුන්නට කමක් නැහැ. ඉතින් සුරුට්ටු ටිකක්වත් ගෙන්න ගන්න බැරි එහෙන්. මේ මම මේ කල්පනා කරේ එහෙනම් ඉතින් ගම් කේස් එකත් අවුල්. බලහන් ගිනි විදින. සෑ මං හැදුවේ ගම් කේස් එක දාලා මටත් ප්‍රතිපාදන ටිකක් වෙන් කරගන්න. ඒකත් හබක් නේ ඉතින්. මිස්සේ හැමෝම ලියන එකේ සෑරුත් පොතක් ලියලා එලි බස්සන්නකෝ. ප්‍රෙස් එකක් තියලා ලකුණු ටිකක් දාගන්න පුළුවන් නේ ඔය. මං බං ඉතින් ඔය පොත පෙරලන්න විතරනේ දන්නේ. පොත් ලියන්න දන්නේ නෑනේ. මේ අනිත් කට්ටියත් එහෙමම තමයි සෑර. වෙනසක් නෑ. සල්ලි දීලා අනුන්ට කියලා ලියවලා තමන්ගේ නම දාගන්නවා. සෑරුත් එහෙම කරන්ටකෝ. අම්මා පයි ගත්ත හැබෑව නේන්න. මේ එහෙනම් කාට හරි කියලා ලියවහන්කො පතරංග ජාතකේ වගේ දිග එකක් ඔක්කොම හැබැයි සත්‍ය සිද්ධි දාන්න ඕනේ. ආයි බොරු මුකුත් බෑ හොඳේ. පොතේ නම මාකල ගොංගන්. ඒක හොඳයි නේ. කොටම තමයි සර්. ගහපිය කතිරේ කිව්වලු. මොකෑසේ මේ ෆුඩ් බයිසිකලය තල්ලු කරංගොන්? EFD බං. කාර් ෆ්‍රී ඩේ. මං ඒකට ඉතින් යන්න එපැයි. මේ පොඩ්ඩක් ට්‍රේනින් වෙන්න හදන්නේ. පදින එක කෙලින් පදින්න එපැයි බං. නිකන් ගැරන්ඩියට භූමිතෙල් ගැහුවා වගේ පදින්න බෑනේ. ඒකයි මං මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න හැදුවේ. ඔය අර නෙදර්ලන්ත තානාපතිනිගේ වැඩේනේ. ආ ඒක තිබ්බේ 14 වෙනිදා සර්. දැන් දැන්ද බයිසිකල් පදින්න හදන්නේ. අනේ අම්මපා. අනේ අම්මපා ගන්න බොල සම්බන්ධ කරන ලේකමෝ. සෑ බෝ ඒක මට කලින් කියන්න එපැයි. චෙක් අපරාදේ. කෙල්ලෝ එක්ක හරි හරියට බයිසිකල් පදින්න තිබිච්ච අවස්ථාවනේ උඹ මට නැති කළේ. මේ ඒක නෙමෙයි ගිනි විදින. සෑ මොකද මම මේ කරන්ට් එක හිටපුවම යන්නේ. කරන්ට් යනවා නෙමෙයි සර්. ඔය කරන්ට් කපටවා ඕන්. ඒ දන්නේ නැති. දන්නේ නැනේ. පොඩි සීන් එකක් යනවනේ ඒකයි. සීන් නම් කොච්චර තියනවද බං? මොකද්ද මේ පාර සීන් එක? විපක්ෂ රැසීමක්ක් තියනවද කරන්ට් කපන්න? නෑ නෑ සර්. තෙල් සංස්ථාවෙන් තෙල් දෙන්නේ නැති හින්දාලු කරන්ට් කපන්නේ ඕන්. ඇයි බං ඔය තෙල් සංස්ථාවෙන් දැන් තෙල් දෙන්නේ නැත්තේ? කරන්ට් කපන හින්දා සර්. හරි බං ඉතින් කරන්ට් කපන්නේ නැතුව හිටියනම් ප්‍රශ්නේ එතනින් ඉවරයිනේ. නෑ නේ සර්. අරුන් තෙල් දෙන්නේ නැහනේ. ඒකනේ සර් කරන්ට් කපන්නේ. දැකිතා. නකො මොලේ කොලොප්පන් වෙනවනේ බං මෙව්ව කල්පනා කළාම. අරුන් දුන්නේ නැත්තම් මුන් කපනවා. මුන් දුන්නේ නැත්තම් අරුන් කපනවා. නකො දැන් දෙගොල්ලන්ගේ කවුද බං හරි? කියන විදියට දෙගොල්ලම හරි සර්. අම්මපත් ඉන්න හිතන රටක් නේද බං? ඉන්න හිතන රටක් දහනවා. සේට කියන්න මට කවුද කියනවා ඇහුණා. අර ඉන්න හිතන රටක් පෝස්ටරේ ගහලා තියෙන හැටි දැක්කම යන්නේ හිතනවා කියලා. ඔන් ඒ දන්නේ නැ නේද සර්? එහෙ
එහෙම තමයි බං. ඉතින් ඇහැට වදින තැන්වල එපා පෝස්ටර් ගහන්න. ගහන එක වැහිලා යන ගහන්න ඕනේ. හැතැම්ම කණු. සයින් බෝඩ්, ට්‍රැෆික් ලයිට් වගේ ඈත තියා දකින්න තියෙන මිනිස්සුන්ට බලන්න තියෙන ඒවා වැහිලා යන්න ඕනේ බං ගහන්න. ඒකත් සර්. මේ ඉන්නේ හිතන රටක් දිහා බලන් ඉන්න බැරි උන් යන එකයි ඇත්තේ. නැද්ද සර්? සෑටුණත් එකයි. ඈ? අයියෝ. ගහපිය කතරේ කිව්වලු. හලෝ, ඇත්තද? පළාත් සභාවටද? කමක් නෑ කමක් නෑ, ටෙන්ඩර් දුන්නට කමක් නෑනේ. හැබැයි මන්ත්‍රීතුමා පරිස්සමෙන් හොඳේ ඇයි අහන්නේ? නරිනාවනකොට පරිස්සමෙන් ස්තුති කරන්නේ හූ කියලා හොඳේ. මොකද ඒකත් ඒකත් කවුරු හරි ඇහුවොත් ඔය තෙල් සූත්‍රය වගේ උත්තරයක් දුන්නම හරිනේ. කොච්චර ඇහුවත් කොච්චර කිව්වා කාටවත් තේරෙන උත්තරයක් නෙමෙයිනේ ඒක. හරි හරි, එහෙනම් දෙප්පා කතර සරණයි. excuse me. ගොඩ්සිලා චූටි. තෙල් මිල අඩු කළනේ. ඒ කියන්නේ බර ගානකින් අඩු කළාද? රුපියල් දෙක තුනකින්. යා කොළුකු ගානකින් අඩු කළානේ මේ පාර. ඒක තමයි සර්. ලේකම් තුමාට කියන්නේ ෆුල් ටැංක් ගහන්න කියලා සරි කායකට. ඔව් ඉතින් අතින් පයින් යන එකක් ඇ ඔන්න ඔය ගහලා දාන්න කියන්න ගොඩ්සිලා. මං සර්ගින් ගොඩාක් පොලිටිකල් වර්ඩ්ස් ඉගෙනගෙන තියෙනවනේ. නැතුව? තව වචනයක් තියෙනවා සර්. අහන්නද? අහන්න. සර් මට කියන්න ස්වෛරී භාවය කියන්නේ මොකද්ද? මේ ස්වෛරී භාවය නේද? මෙහෙමයි ගොඩ්සිලා චූටි, ස්වෛරී භාවය කියන්නේ දැන් ස්ව කියන්නේ තමන්. තමන්. ඔව්. වෛරී කියන්නේ තරහවනේ. තරහව. ඔව්. එතකොට භාවය කියන්නේ තත්වය. ඒ කියන්නේ දැන් තමන් ගැන තරහක් ඇති වෙන තත්වය තමයි ස්ව වෛරී භාවය කියලා කියන්නේ. ස්වෛරී භාවය කියන එකේ තේරුම එතකොට හරිනේ නේද? තේරෙන්නේ සර්. මං ලේකම් තුමාගෙන් ඇහුවම එයා කිව්වේ කාටවත් යටත් නොවි තමන්ට ස්වයං තීරණ ගැනීමේ ඇති හැකියාව කියලා සර්. ඌ එහෙම කිව්වද? එහෙම කිව්වා සර්. ඕක තමයි ඉතින් ඔය. ඔය වචනේ තේරුම් දෙකක් තියෙනවනේ චූටි. අපි දේශපාලඥයින් විදියට අපිට වාසිදායක තේරුම තමයි ගන්න ඕනේ. හොඳේ. ඒක තමයි සර්. Thank you. මේ ගොඩ්සිලා චූටි. සර්. මෙයාට එන්නක පොඩ්ඩ. ගොඩ දවසකින් ඔයාට සාත්‍තරයක් කියන්නත් බැරි වුණා. ඔයත් දෙන්න බලන්න. සර්. සාත්‍තර බලනකොට මගේ අත කිචි කැවෙනවා. ගොඩ්සිලා චූටිට මම සාත්‍තර කියනකොට අත කිචි කැවෙනවා. මම දන්න සාත්‍තරේ රටේ උන්ට පෙන්නකොට උන්ගේ මොලේ හිරි වැටෙනවා. එදා මේ කමින්. බැතුලට ඇවිල්ලා දෙන්න අහන්නේ. මොකට දාන්නේ? ඩැඩි, this is a crisis. Okay? I don't know. You have to tell me okay නේද මං කියන්නේ. හරි 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 අහන එකක් මේ වටේ යන්න තු සිංහලෙන් අහපංගෝ. ඩැඩා, intelligence එකෙන් හරි three forces දාලා හරි කමක් නේ. මාස්පත මගේ 60000 ගන්න එක මට හොයලා දෙන්න අන්නේ මං කියන්නේ අයියකෝ. මොන 60000ක්ද බං? කවුද දැන් උඹේ 60000ක් මාස්පත ගන්නෙ? ඒක තමයි මම දන්නේ. ලෝක බැංකුවේ නවතම වර්ගීකරණය අනුව ලංකාව ඉහළ මැදි ආදායම් ලැබෙන රටක් ලු. පුද්ගලයෙකුගේ මාසික ආදායම 60000ක් වෙනවලු. ඉතින් මං අහන්නේ මගේ 60000 ගන්නෙ කවුද? That's my question. ඌයකෝ මිලෝ වැඩන්නකොට 60000ක් ඉල්ලන්නේ. අන්නල 500ක් ඵලයන් යන්න. 500? රයිට් මං ඒක අරන් යන්නකෝ. ඔකට ඉතින් කෑ ගන්න ඕනේ. අයියෝ, thank you. ගහපිය කතරේ කිව්වලු. තේ බලන්න ඉතින් සර්, මං හිතියේ නැති පොඩ්ඩට ඔක්කොම ඉවරයිනේ. මොකද්ද? ඊයර මේ දැහැමි දිවිය වැඩිහිටි සමිතියේ කට්ටිය සර් හම්බ වෙන්න ආවද? ඔව් ඔව් ආවනේ. ඔය ඔය දැහැමි දිවිය වැඩිහිටි සමිතියේ කට්ටිය ගහගෙන ඒක සමතේකටපත් කරගන්නනේ මාව හොයාගෙන ආවේ. ඇයි? ඇයි තමයි. සර් කොලේ ඉරාගෙනනේ. ඇයි මොකද්ද කොලේ ඉරාගත්තා කියන්නේ? යකෝ ප්‍රශ්න නැති වෙලාවේ අනුන්ගේ ප්‍රශ්නෙකට හරි මැදිහත් වෙන එක නේද දේශපාලඥයෙක් සතු වෙන්න ඕන මූලික ගුණාංගේ? ඈ ඒ ප්‍රශ්නේ හැමතේකටපත් කිරීම කොහොමද මක් කොලේ ඉරාගෙන ඉල්ලක් වෙන්නේ? ඈ මට කියන්න දැන් මොකද වෙලා තින්නේ? මම කියන්නේ සර් නිකන් කන්න බොන්න කට්ටිය නෑ වගේ. ඇයි ඒ කට්ටිය එක බොන්න සෙට් උනේ? මේ දිවිය වැඩිහිටි සමිතියේ කිව්වට බං කොල්ලන්ට වඩා කන පැලෙන්න බොන සෙට් එකක් නෙතන හිටියේ. මං ඉතින් ලබන ඡන්දය ටාගට් කරලත් එක පොඩි ආරාධනාවක් කළා. ජනතා නායකයෙක් විදියට ඉතින් එහෙමනකොර හොඳ නෑනේ බං. ආරාධනාව කරපු එක හොඳයි. බීපු එක තවුලක් නෑ කියමුකෝ සර්. කනමැදි වෙච්ච එකනේ අවුල. අයි 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 දැන් මම මොකක් හරි වැරදි වැඩක් කළාද? කරලා දැත්තානවා. සර් සර්ගේ බංගලා
එතන උන් නෑ කොහෙවත් යන්න ඕනේ නෑ කිව්වම සෑ යන්න බැනලා. එකට කාලා බීලා පොඩ්ඩක් වැඩි වුණාම ගිරින් දාන්න බෑ කියලා. අම්මා මම ඒව කියලාද බා? කියලාද තහනවා. වගකීමෙන් බොන්නේ පැයි සර්. එතන විපක්ෂයට කඩේ යන එක කුත් ඉඳලානේ. අන්න ඌ හැමතැනම දැන් පතුරු ගහනවා. ඇත්තද? ඇත්තද අහනවා ඉතින්. දැන් මම එතන කලේ වැරද්දක්ද කියහන්කො. නැතුව. පරමාදර්ශී පරිණත දේශපාලඥයෙක් විදිහට බීලා නීති විරෝධී විදිහට වාහන පදවීම හොඳ නෑ කියන පණිවිඩය නේද මං ඒ දුන්නේ. හරි හරි ඉතින් පණිවිඩය දෙන එක නම් හොඳයි. හැබැයි ඉතින් කනමදය වෙන්න බීලා පණිවිඩ දෙන එකනේ හොඳ නැත්තේ සර්. විපක්ෂයෙන් ගැන දන්නවනේ ඉතින්. ඔය විපක්ෂේ උන්ද? ඕකෝන් අපි සෙක්කුවක් ළඟ ඉඳලා චොක්ලට් කෑවත් උන් හිතන්නේ අපි පුන්නක්කෝ කනවා කියලානේ බං. ඉක්ුවට තරහ වෙන්න එපා සර්. සර්ලා පුන්නක්කෝ කනවා කියලා විපක්ෂේ විතරක් නෙවෙයි රටේ බහුතරයම කියනවා සර්. අම්මා කියනවාද? නැතු ඉතින්. ගෙදරේ උණු කියන්නේ. ඈ? ගහපිය කතරේ කිව්වලු. ස්පෙක්ට්‍රම් කියන ගුවන් යානේ මාලදිවයින්ට යන්න කලින් ඒක ගැන මොනවා හරි කියලා ලකුණු ටිකක් දාගන්න සර්ට බැරි වුණානේ. ඒක පියාසර කරන ගමන් පොළොව යට මීටර 800ක් නිරීක්ෂණය කරන්න පුළුවන්ලු සර්. ඔව්ව ගැන කියලා ජනතා අවධානය දැන් දිනා ගන්න බෑ බං. තේරුමක් නෑ. දැන් නම් ඉතින් මේ දේශපාලන ව්‍යාපාරයේ පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්වේගෙන එන්නේ හොඳේ. පොඩ්ඩක් උනන්දු වෙයල්ලා උඹලා. උනන්දු වෙන එක නම් වෙනව සර්. මං නොයන දේවාලයක් නෑ. නොයන පන්සලක් කොවිලක් නෑ. සර්ට ඇමතිකම පත්තු වෙන්න කියලා පූජා වට්ටි කීයක් නම් තියන්නේ නැද්ද? සර්ට ඊයෙන් පක්ෂි ඉන්න කට්ටිය හැඳි ගෑවෙන්න කියලා පොල් නම් ලොරියක් විතර ගහන්න ඇති. ඒත් ප්‍රතිඵල නෑනේ සර්. සර් එස්කියුස් මී. ආ ගොඩ්සිලා චූටි. සර් අපේ ඔෆිස් එක ඉස්සරහා අර පෙන්ෂුයි එකක් කිල්මුද? අතුරට එනකොට ඔළුවේ වැදිලා වාසනාව පෑදෙන්න. මොසමි මමත් තාලා තියනවා සර්. පෙන්ෂුයි ඔළුවේ වැදුනම මොලේ පෑදෙනවා කියලා. එකක් කිල්ලමු නේද සර්? එතකොට අතුලටම එනකොට ඔළුවේ සර්ගේ වදීනේ. අතුලට එනකොට ඔළුවේ වැදුනා මගේ මොලේ පෑදුනා වගේ නෙමෙයිනේ බං. උඹ අතුලට එනකොට ওই පෙන්ෂුයි එක උඹේ අන්තට්ටුවේ පැටලුනොත් ඒක හින්දා එපා. ඈ? එහෙනම් සර් අපි වාසනාව කැන්දෙනක් වලම්පුරියක් මේස උඩින් තියමුද? වාසනාව කැන්දන්න ඉතින් මේස උඩින් තියනවා නම් වලම්පූරි නෙමෙයි මණිපූරි සාරියක් අඳලා ඔයාව තියමුකෝ. අර වෙඩි නෝදින කාර් එක කවදද හම්බ වෙන්නේ අපිට රවුමක් යන්නේ? ඒක ලැබෙන්නේ ඉතින් තව ටික දවසක් යයි මට පේන්නේ. සර් මේ ඕක දෙන්න පරක්කු කරන්නේ අපේ මෙහෙට දෙන කාර් එක තව පොඩ්ඩක් මොඩිෆයි කරන්න ඕනේ හින්දලුවන්. ඔව්. දේශපාලඥයින්ට දෙන වාහනය එහෙම මොඩිෆිකේෂන් කරලා එපැයි දෙන්න. ඔය ආවට ගියාට ඒව දෙන්න බෑනේ නේ බං. ඒ මොඩිෆිකේෂන් එක වෙන රටවල නෑලු සර්. මේ අපේ කට්ටිය විශේෂයෙන් කියලා ඉල්ලගෙන කරගන්නේ ඔන්. මොකද්ද බං මේ මොඩිෆිකේෂන් එක? තව ගානක් වැඩි වෙයි එහෙනම් නේද? වැඩි ගානක් වෙන එකක් නෑ සර්. අකුණු සන්නාහකයක් විතරයිලු හයි කරන්නේ. එහෙමද? ඈ වෙඩි නොවදින එකට අමතරව හෙන නොවදින එකක් ඉල්ලන්නේ. ගහපිය කතරේ කිව්වලු. මෙහෙමයි මන්ත්‍රීතුමා, අපිත් කරන්න ඕනේ එයා වගේ අධිරාජ්‍යවාදයට පතුරු යන්න බණින එක. අනික අපිට ඉතින් බැන්නේ නැහැ කිනේ. එයා මෙහෙ අධිරාජ්‍යවාදයට බණිනකොට එයාගේ වයිෆුයි ළමයිනු ඩිස්නිලන්ත ලොලිපොප් කනවනේ. අපි එහෙම නෙමෙයිනේ. ඔයා බය නැතුව ලෙලියන්න බණින්නකෝ. හරි මං එහෙනම් තියනවා. හොඳේ හදිර සරණයි. I want to ask a question from you. අයියෝ ඉක්මනට අහපම් බං. දැදා අර UK ඉඳලා ඇවිල්ලා තියෙන කන්ටේනර් අනුවට දැඩි නෙමෙයිනේ. මොන කන්ටේනර්ද බං? මම දන්නේ නැහැනේ. අයියෝ දැදා බව්වේකට නිදා ගන්න බැරි පරණ මෙත්තයි දිරච්ච ලනුපටයි කුණකොඩ ඔළු පටවපු කන්ටේනර් අනුවට. අනේ නේද අයියෝ ඔක්කොම ආබරගේ තියෙනවා. ඈ? UK වලින් කසල කන්ටේනර් 98ක් ගෙවලද මෙහෙට? හරියට හරිනේ බං ඉතින්. ඇයි දැදා? දියුණු වෙච්ච අනික් රටවල් දන්නවනේ නියම විදියට කසල බැහැර කරන්න. කුණු ගොඩනේ බං ඉතින් කුණු දාන්නේ. මෙහෙට එව්ව එක හරි. අනේ දැදා ඒක ආපහු අරෝල එහෙටම යවන්න ඕනද?
අම්මපා අනේ මේ සානුකම්පිත පුතේ එන පොඩ්ඩ හොයලා බලහංකො අපේ විපස්සේ ඉන්න කුණුගොඩවල් ටික ඔය ගමන් මේ කන්ටේනර් වලට පටවන්න බැරිද කියලා ඇයි නේද දැලා බැරි වෙයි යූකේ වගේ රටවල කුණුණක් ගන්න හොඳනම් විතරයි ඕ ඇයි you listen to me please this will be a wonderful marvelous news okay yeah ඔව් ඔව් ඉතින් උඹේ marvelous news කොහමද ඉතින් marvelous නේ ඒ කියන්නේ මාව නැත්තටම නැති වෙන එකනේ මේ news වලින් තියෙන්නේ කියහංගො බලන්න එහෙම කියන්නේ පරි daddy as a mp son මොකක්hari ගොන් වැඩක් කරන්නනේ හදන්නේ ඉක්මනට ගියහන් මට ගොඩාක් වැඩ දිනනවා අයියෝ dada එහෙම කරන්න එපා dada i am your son no daddy මම පැෂන් ෂෝ එකක් කරන්න යන්නේ මෙච්චර කාලෙකට කිසි කෙනෙක් කරලා නැති එකක් කරන්න අම්මපා යා daddy මට ස්පොන්සර් කරන්න නේද මේක කවුරුත් කළනේ මොකද්ද බං කවුරුත් කරලා නැහැ කියන්නේ කළනේ මොය කරන්න යන එකෙත් බාගෙට නිර්වාස්තරෙන් ඉන්න ස්ක්‍රූප්පු එන ටිකක් කකුල් එහෙට මෙහෙට පටලෝගෙන ඇවිදින එකනේ කරන්නේ අයියෝ නෑ දැ නෑ මේක ඇවිදින්නේ පීනනවා පීනනවා ඕ යා අපි මේක කරන්නේ අන්ඩමෝට දියට කිමිදල තමයි බලන්න ඕන දැ තාම කවුරුත් කළ නෑ වතුර යට පට්ට දැ මාළු හැම්මෙන් යනවා හරියට හරිනේ ඕක අන්ඩමෝටද කරන්නේ පුතේ යා හිටහන් මම දන්න මාසාලා දෙක තුනකින් හොඳ ස්පොන්සර්ෂිප් එකක් ඕකට අරන් දෙන්නම්කෝ තැන්කියු දැ තැන්කියු වින්නපා මේ පුතේ සානුකම්පිත මට දැන්නේ ඕක හරියටම පත් උනේ ඔබ පුතේ හොඳ ගැඹුරු තැනක් බලලා වැඩේ කරහන් ඕකේ ටිකට් වල ගාන කීයක් ගියක් කමන්නේ ඕකේ ඩැඩ් මම පක්ෂ විපක්ෂ නොබල മന്ത്രി සෙට් එක කෝකට එවන්නම්කෝ ඕකේ උඹ ලස්සනට පෙන්නහන්කෝ නෙමෙයි ගිල්ලවහන්කෝ ඩැඩි ගිලිනවනේ නේ සරි මේ ඩැඩි බලනවනේ ම ඔය ඉතින් මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ